And now, live at 6:50. අයිබෝන් සුබ සංඥාවක් සවස 6:50 සමගින් ඔබ හමු වන මම නදීක කරුණානායක සුබ සංඥාවක් චවිකාපට සුබ සංඥාවක් නදීක මම චවිකා ගුණසේකර අදට සූදානම් ගෙවුකයි විසින් ප්‍රමුසුම් කළ වැදගත් සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරන්න ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් අද උදේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසට පැමිණ එහි රැඳී සිටින අප වාර්තාකරුවන් පවසන්නේ අද දිනේ අවස්ථා දෙකකදී හිටපු ජනාධිපතිවරයාගෙන් එම නිලධාරීන් ප්‍රකාශ සකහන් කරගෙන තිබූ බවයි පාස්කු ප්‍රහාරයට හේතු සොයන ජනපති කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අද උදෑසන 9:00ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසට පැමිණියා කොළඹ 7 මහගම්සේකර මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසට එම නිලධාරීන් පැමිණ තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි පසුරු 1:30ට පමණ හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන පිට වෙගිය ඔවුන් ජලිත් පසුරු 2:15ට පමණ ප්‍රකාශය සටහන් කරගෙන ඉන්න සඳහා පැමිණ තිබෙනවා මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රකාශයක් ලබා දීම සඳහා අද දින පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන්නේ දැනුම් දී තිබුණේ පසුගිය 21 වනදායි ඒ දිනට තමාට එම පොලිස් ඒකකයට පැමිණීමට නොහැකි බවත් සිය කොළඹ නිවසට පැමිණ ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසත් හිටපු ජනාධිපතිවරයා කොමිසමේ පොලිස් ඒකකයට දැනුම් දී තිබුණා ඒ අනුවයි අද එම පොලිස් ඒකකයේ නිලධාරීන් දිනෙක හිටපු ජනාධිපතිවරයාගේ නිවසට පැමිණ ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව රජයේ දෙවන කැබිනට් රැස්වීම අද පස්වරු වී පැවැත්වුණා මෙතර වසරේ ඉදිරි කාල සීමාව සඳහා වූ අතුරු සම්මත ගෙනමක් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා හෙට උදෑසන 9:30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. එහිදී සැප්තැම්බර් මාස පළමුවෙනිදා සිට දෙසැම්බර් මාස අවසානය දක්වා වූ කාලය සඳහායි අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ. එම අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය හෙට සහ අනිද්දා දෙදින තුල පැවැත්වෙනු ඇත. මේ අතර නවවන පාර්ලිමේන්තුවට තේරිපත් වූ මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වෙන දෙදින වැඩමුළුව අදත් උදෑසන 9:30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වුණා. ඊයේ මේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාව පැවැත්ුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තු කටයුතු මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව මෙහිදී මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සිදුවනවා. මේ අතර නව රජයේ දෙවන කැබිනට් රැස්වීමද අද පස්වරුවේ පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. राज्य बुद्धि सेवे हिटपु प्रधानिया अद दह नववन दिने पास्कु इरिदा त्रस्त प्रहारेट हेतु सोयन जनपति कोमिसम इदिरिये साक्षि लबा दोर्णा එහිදී ඔහු පැවසුවේ ජාතික ආරක්ෂක කවුන්සිලයට හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික සම්බන්දතා මත පුද්ගලයන් පත් කර තිබීම නිසා තමන් අසරණ වූ අවස්ථා තිබූ බවයි राज्य बुद्धि सेवे हिटपु अध्यक्ष निलांत जयवर्धन महता अद कमीशन सभा हमुवे पेनी सिटिये दह नववन दिनटाई हिटपु पोलिस्पति पूजी जयसुंदर महता मेन्म हिटपु आरक्षक लेखम हेमसिरी प्रणांदु महता अद कोमिसमट पेमिन सिटिया जातिक बुद्धि प्रधानी सिसर मेंडिस महता वेनुवेन पेनी सिटिन जनाधिपति नीतिज्ञ शानक रणसिंह महता साक्षी करुगेन प्रश्नकर सिटिये अप्रैल नववनदा पेवति बुद्धि समालोचन रस्वीमेदी अप्रैल 4වන දින ලැබී තිබූ ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරු සාකච්ඡාවට බඳුන් නොකලේ ඇයිද යන්නයි. ඒට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා සඳහන් කළේ තම උසස් නිලධාරියෙක්ව සිටි ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාව අදාළ තොරතුරු පිළිබඳව ඒවන විටත් දැනුවත් කර තිබූ බැවින් බුද්ධි සමාලෝචන රැස්වීමේදී ඒ සාකච්ඡාවට බඳුන් කිරීමට උත්සාහ නොකළ බවයි. මේ අතර ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් හෂීම් විසින් 2018 වසරේදී නුවරඑළිය හම්බන්තොට සහ මාවනැල්ල යන ප්‍රදේශවල පුහුණු කඳුරු 10කට වැඩි ප්‍රමාණයක් පවත්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක ශ්‍රීමාල් සංජීව මහතා පවසනවා. අද කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු සඳහන් කළේ සහරාන් විසින් නුවරඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු කඳුරක් පිළිබඳ ඒ අසල පදිංචිකරුවෙකු විසින් තොරතුරු ලබා දී තිබේදීත් නුවරඑළිය පොලිසියට අදාළ ස්ථානයේ පරීක්ෂා කිරීමේදී සැක කටයුතු කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බවයි. මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයින් කොටු කර ගැනීමේ මෙහෙයුම් මේ වෙනකොට අකණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඒ මෙහෙයුම් වලට බියෙන් රටින් පලා යන්න හදපු එවැනි සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයින් 4 දෙනෙක් පසුගියදා කටුනායක ගුවන් තොටුපළේදී කොටු වුණා.
එදා කොටු උණු ඒ සැකකරුවේ කුහංගල තිබුණු හෙරොයින් වගේම ගිනි අවි ඇතුළු තවත් උපකරණ රැසක් සොයාගන්න කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන්ට හැකිවුණා. කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් පසුගිය 22 වෙනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මෙම සැකකරුවන් සිවුදන අත්අඩංගුවට ගත්තා. කොළඹ අපරාධ කොට්ටාසයේ පොලිස් කොස්තාපල් අමිල බුද්ධික මහතාට ලැබුණු තොරතුරකට අනුව එලෙස අත්අඩංගුවටගත් සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 29ක මුදලක්ද සොයාගත්තා. එලෙස අත්අඩංගුවටගත් අංගොඩ ලොක්කාන මැත්තාගේ ප්‍රධානතම ගෝලයෙකු වූ මොහොමඩ් සුබීර නැමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත අද පෙරවරුවේ මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් කිලෝ 42ක් T56 වර්ගයේ ගිනි අවි 3ක් එම උණ්ඩ 170ක් සහ මැගසින් 5ක් මෙන්ම මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියක්ද සොයා ගැනීමටයි හැකි වුනේ. මෙම හෙරොයින් තොගය මීට මාස 2කට පමණ පෙර අදාළ පුද්ගලයා වෙත ලැබී ඇති අතර ගිනි අවි 3 වසරකට පමණ පෙර ලැබී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. කොළඹ අපරාධ කොට්ටාසය නිලධාරීන් සිදු කළ එම දැවැන්ත මෙහෙයුමේදී ඔවුන් බහරයටගත් හෙරොයින් T56 වර්ගයේ ගිනි අවි සහ ජීව උණ්ඩයි ඔබ මේ දකින්නේ. මේ විදිහට කොළඹ අපරාධ කොට්ටාසය නිලධාරීන් පරීක්ෂාවට ලක් කරමින් සිටිනේ අදාළ සැකකරු සංගවා තිබූ ඒ ගිනි අවියක්. කළුතරදී බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදාගත් බවට සැක කෙරෙන මෙම ගිනි අවි 3 එම ප්‍රහාරයෙන් පසුව වෙනත් පුද්ගලයෙකු සතුව තිබී මොහොමඩ් සුබිර නැමැත්තාට ගෙන විද්දී ඇති බවටයි සැක කෙරෙන්නේ. අපේ ජනබල පක්ෂයේ මහලිකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගත්තායයි පවසමින් පොලිස් මූලස්ථානයට සිදු කළ පැමිණිල්ලේ ප්‍රගතිය සොයා බැලීම සඳහා පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් ඇතුළු පිරිසක් අද පොලිස් මූලස්ථානයට පැමිණියා. මෙතර පැහැර ගැනීමට ලක්ම සිටිනවායයි කියන පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තමන් වහන්සේ ගුරු හිමියන්ගේ බාරකාරත්වයේ සිටින බවයි. පූජාතුරලී රත්න හිමියන් සහ පූජ්‍ය ගලගුණත්තේ ඥානසාර හිමියන් සමග ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට අදාළ ගැටලුව සාකච්ඡා කිරීමට හෙට දිනේ බලාපොරොත්තු වන බවත් උන්වහන්සේ කියා සිටියා. මෙවර මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමියු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුස්සෙකු තෝරාපත් කර ගැනීමේදී අර්බුදකාරී තත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේ තත්ත්වය අතරතුර මෙම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් අතුරුදන් වී මේ වන විට දින කිහිපයක් ගතවනවා. මේ ප්‍රශ්නය අදාළ බලධාරීන් ඉදිරිපැය කිහිපය තුළ මැදිහත්ලා විසඳන්නේ නැත්නම් අපි ජාත්‍යන්තරයට මේ සම්බන්ධව කියනවා. ඒ වගේම සියලු තානාපති කාර්යාල දැනුවත් කරනවා. පොලිස් කොමිසම ඇතුළු අපට කියන්න තියෙන සෑම ආයතනයකටම කියනවා. මේ අතර අතුරුදන් වැතයි කියන පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් අද මාධ්‍ය හමුවේ පෙනී සිටියා. මම දන්න තරමින් නම් මට මොකක්වත් මෙහෙම වරදක් කරලා නැහැ, කරන්නෙත් නැහැ. කෙනෙකුට සිරගත කරන්න බෑ. මම ආනාපාන සතියත් එක්ක ජීවත් වෙන තුරු මගේ ජීවිතේට එහෙම බාධාවක් නැහැ. ශරීරගතව කුමන දේවල් වලට පැටළුණත් මම හිත හවසින් පස්සේ බොහෝ දුරට හිතාගෙන ඉන්නවා. මේ අපේ ඥානසාර හඳුරුව රතනාහල්ලත් එක්ක සාකච්ඡා කරලා මේ ගැටලුව මේ මැතිවරණ කොමසාරිස්වරයා निराකරණය නොකරන්නේ නම් එතනින් එහාට අපි මොනවද කරන්න ඕනේ කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න යන්න. දැන් ක්‍රීඩා පුවත්. මේ දිනවල පැවැත්වෙන පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දිනාගේ වටේ තවත් තරගයක් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සහ සැරසින්ස් ක්‍රීඩා සමාජය අතර ඊයේ කටනායකදී ආරම්භ වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයේ පළමුවෙනිමට කඩුලු 8ක් දෙවී ලකුණු 642ක් ලබා සිටියේදී ඉනිම අත්හිටුවන් ලැබුවා. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් නොදෙවී ලකුණු 354ක් රැස් කළා. මේ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියකදී ක්‍රීඩකයෙකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වෙනවා. ගොඩක් සන්තෝෂයි මම හිතන්නේ මගේ මහන්සි වීමේ ප්‍රතිඵලයක් තමයි මේක ලැබෙන වාර්තා තියෙන්නේ කඩන්න. සුබ පතනවා මේ වාර්තාව තව ක්‍රීඩකෙක් ඉදිරි අනාගතයේදී කඩයි කියලා. මේ තමයි අද දවසේදී වාර්තාවුණු වැදගත් සිදුවීම්. ඔව්, ඒ පිළිබඳ සවිස්තර තොරතුරු රැගෙන දවසේ සමපර තොරතුරු ප්‍රකාශය සමගින් තවත් පැයකින් අපද දෙනා ඔබ හමු. සුබ රාත්‍රිය. සුබ රාත්‍රිය.